දැන් සාමාන්‍ය පාසලකට ඇරුණකොට අපි දන්නවා අති විශේෂයෙන් අති බහුතරයක් දරුවන් මේ මොහොතේ එහෙමත් නැත්නම් මේ වන විට රට හුරු වෙලා තියෙනවා මේ පාසල් අර්බුදයේ හරහා ජාත්‍යන්තර පාසල් එහෙමත් නැත්නම් රජයේ නොවන පාසල් වලට මුදල් ගෙවලා ඉගෙන ගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා මේ මොහොතේ අපි දන්නවා දරුවන්ගේ අධ්‍යාපන ගාස්තු ඉතාමත් වැඩි වෙලා තිබෙනවා පොත්වල මිල ගණන් ඉතාමත් ඉහළ ගිහලා තියෙන අවස්ථාවක අපි දන්නවා දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්න පවුලකට අධ්‍යාපනය වෙනුවෙන් මේ මොහොත රුපියල් 50000ක් 75000ක් අඩු මාසෙක වේදන් කරන් වෙන ආර්ථිකය තමයි මේ හදලා තියෙන්නේ තොර මේ ආකාරයට අරගෙන බැලුවාම මේ ටැක්ස් එක ගහපු 35000 තමයි මේ මිනිස්සු පරිමෝජනයට පාවිච්චි කරේ. අපි දන්නවා විදුලි බිල අධික ලෙස වැඩි කරලා තියෙනවා. වතුර බිල අධික ලෙස වැඩි වෙලා තියෙනවා. ඒතොර මේ විදිහට මේ බිල් ටික ගෙවලා තෙල් ටික ගහලා දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කරාට පස්සේ තමුන්ගේ ගෙදර තුන් වේල කන්න තිබ්බ සල්ලි ටික දැන් ආණ්ඩුව මංගොල්ල ගාලා තියෙනවා. ඒතොර අපි කියනවා පාලකයන්ට. අපි කියනවා පාලකයන්ට වහාම වහාම මේ ආදායම් බදු පනත හපුලා ගත යුතුයි. අපි දන්නවා රටක් දුවන්න බෑ ආදායම් නැතුව. හැබැයි මේ වැරද්ද මේ මිනිසුන්ගේ නෙමෙයි. මෙච්චර කාලයකට මේ පුද්ගලිකාංශයේ රැකියාවේ යුතු සේවකයෝ කිසිම කෙනෙක්ට බරක් නොවී තමුන්ගේ රැකියාව කරගෙන රටට ආදායම් උත්පාදනය කරලා දීලා නිෂ්පාදන ආර්ථිකයේ ශක්තියක් වෙච්ච මිනිස්සු. ඒතර මේ මිනිස්සුන්ගේ සාක්කුවට ගහලා මේ මිනිස්සුන්ගේ බිමට වට්ටල මේ ආණ්ඩුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපිදලා මේ පාලකයෝ මෙච්චර මෝඩ නැහැ, මෙච්චර බොළඳ නැහැ. මේ පාලකයෝ මේ හිතාමතාමයි මිනිස්සුන්ට මේ පහර දෙන්නේ. ඇයි මේ පහර දෙන්නේ? ඒතර අපි දන්නවා. අපි විශ්වාසයෙන් කියනවා මේ කරන්න හදන්නේ රටෙන් ලක්ෂ 20ක් 25ක් එළියට යවන්න. මේ වෘත්ති කියවලේක මේ ආදායම් උත්පාදනය කරන මිනිස්සු අපි කියන මධ්‍යම පාන්තිකයෝ ටික රට වෙනුවෙන් කතා කරන මිනිස්සු ටික ඉස්සරහට ඇවිල්ලා මේ ජන මතය ජන වරමට පයින් ගාලා මේ මිනිස්සු එලවන්නේ ඉන්නේ ඡන්ද ටික දැන් රටෙන් පිට කරන්නේ මේ හදන්නේ. ඒතර මේ විදියට ආදායමට ගහලා සාක්කුවට ගහලා මිනිස්සු ධන ගස්සලා දැන් මොකද්ද මේ කියන්නේ මේ පාලකයෝ උඹලා පලයන් රටේ. මේ ආණ්ඩු ප්‍රතිපත්තිය එකයි. මේ පාලකයාට ඕනේ ඊළඟ ඡන්දෙදී තමුන්ව ගෙදර යවන්න ඉන්න මිනිස්සු ටික රටෙන් යවන්නයි මේ ඕනේ. අපි පැහැදිලිව කියනවා අපි පැහැදිලිව මේ චෝදනාව කරනවා. ඉතාවක් න දැනුවත් ඕනෑම සාමාන්‍ය මොලයක් තියෙන පුරවැසියෙක්ට පවා හිතන්න පුළුවන් කාරණාවක් මේක. ලක්ෂ 3ක් උපේන මිනිහෙක්ගෙන් 35000ක් ටැක්ස් එකක් ගත්තාම කොහොමද මේ මිනිහ ජීවත් වෙන්නේ? ගෙදරට කන්න තිබ්බ සල්ලි ටික මංගොල්ල කාලා දැන් මොකද්ද මේ කියන්නේ? දැන් කියන්නේ බල පලයන් මේ රටෙන් කියලා. ඒත් අපි කියනවා මේ පාලකයන්ට. වහාම කියනවා ඔබ මිනිස්සුන්ගේ සාක්කුවට ගහන්න කලින් කල්පනා කරලා බලන්න මේ රට තිබ්බ තැන. එන්න යුකලයකට අලුතෙන්මනේ ඔව් පර්මිට් එකක් හම්බුණානේ ඈ ඒ කොහොමද මම රටේදී සල්ලිවේ බැංකුවටනේ මං කිව්වනේ ඉන්දියන් සල්ලිවන්න එපා කියලා ඉන්දියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලිවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක් අටු පොලියට නිවාස ණයක් විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක් ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය පණවිඩයක්